අයිබෝන් වාසනාවන්ත සුබ උදවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුංචියට උත්තරයක් දෙන්නට ඕන. ලෝකයාම ඉදිරියේ ලෝකයේ සිටින අංක එකේ රණවිරුව වෙච්ච අපේ ආදරණීය රණවිරුවන්ව හැලුවට ලක් කරුවා. ඉතාලියේද කොරියාවේද ඉඳලා ආපු ප්‍රභාකරන්ට ජාතක වෙච්ච කාලකණ්ණි පාදඩේක ඔබ දකින්නට ඇති. මේක ප්ලාස්ටික් බෝතලයක් කපලා මේ ප්ලාස්ටික් බෝතලයට කිරිතය එකක් දාලා මේ සමාජයේ ඉදිරියේ එක ෆොටෝ ගහලා මූ ප්‍රසිද්ධියට පත් කරුවා අපේ රණවිරුවෝ අපට මෙන්න මෙහෙමයි සලකන්නේ කියන එක. මූ ඇත්තටම මේ කරපු පාදට වැඩෙන් අපේ රණවිරුවන්ව ලෝකයා ඉදිරියේ අපේ සමාජයේ ඉදිරියේ හැලුවට ලක් කිරීම තමයි මූ කෙරුවේ. මේ එක් රණවිරුවෙක් රණවිරුවෝ දෙන්නෙක් වෙනුවෙන් නෙමෙයි මේ ගැහුවේ. සමස්ත යුද ගුවන් නාවික සිවිල් ආරක්ෂක පොලිස් මේ සියලුම රණවිරුවන්ව තමයි මේ පාදට පාහරයා සමාජයේ ඉදිරියේ කොන් කෙරුවේ. ඇත්තටම අපි දන්නවා අපේ රණවිරුවෝ තරම් කැපකිරීමක් කරන ආදරණීය රණවිරු පිරිසක් මේ ලෝකේ තවත් නැහැ. අවසන් මහා යුද්ධෙදිත් එහෙම තමයි. සෑම ව්‍යසනයක් මේ රටේ ඇති වෙච්චහම ඒ ව්‍යසනයේදී අපිව බේරගන්නට ඔබ බේරගන්නට තමන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් කැප කරමින් සෑම දෙයක්ම කැප කරමින් ඉදිරිපත් වෙන්නේ මේ ආදරණීය රණවිරුවා. එහෙව් රණවිරුවට තමයි මේ ප්‍රභාකරන්ට ජාතක වෙච්ච පාහර කාලකන්ණියෙක් ප්ලාස්ටික් බෝතලයකට තේ ටිකක් දාලා කිරිතේ එකක් දාලා ඒක ෆොටෝ ගහලා ඒක Facebook හරහා සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කරුවා. අනේ මෙන්න අපට නිරෝධාන මධ්‍යස්ථානවල රණවිරුවෝ, මේ රටේ රණවිරුවෝ මෙන්න මෙහෙම තමයි මේ පුරවැසියන්ට සලකන්නේ කියන එක. මොකද ඇත්තටම මේක දැක්කහම හරි දුකක් හිතුණා. මේ ලෝකේ මේ තරම්ම කැපකිරීම කර රණවිරුවෝ නැහැ. මේ මොහොතේදිත් මේ නිරෝධාන මධ්‍යස්ථානවල ඉන්න කොල්ල කෙල්ලන්ට අපේ රණවිරුවෝ කරන කැපකිරීම දැක්කහම පුදුම හිතෙනවා. ඔවුන්ට නිදියන්න තියෙන ඇඳ දීලා තියෙන්නේ, ඔවුන්ට තිබ්බ මෙට්ටේ කොට්ටේ හැමදේම දීලා රණවිරුවා බිම නිදියගන්න පැදුරු කෑල්ලක් දාගෙන එතරම්ම කැපකිරීම කරපු රණවිරුවව මේ පාදට කාලකණ්ණි පාහරයා ප්‍රසිද්ධිය අවමාන ලක් කරනවා. ඇත්තට මෙවැනි උන්ට රණවිරුවන්ගේ අපේ හමුදාවේ යම් නීතියක් තිබේද ඒ නීතිය අනුව හරි දඬුවම් දෙන්නට ඕන. මොකද රණවිරුවව හැල්ලුවට ලක් කිරීම අසත්‍ය ප්‍රචාර කිරීම යන කරුණ මත මූට දඬුවමක් දෙන්නට ඕන. මොකද අපි අද ජීවත් වෙන්නේ මේ රණවිරුවට පින් සිද්ධ වෙන්නට, ඔබ ජීවත් වෙන්නේ මේ රණවිරුවට පින් සිද්ධ වෙන්නට. ඉතින් මේ මොහොතේදීත් අපේ රටේ ඔබ දන්නවා රණවිරුවට විරුද්ධව NGO කුක්ක වැහි වැලා ඉන්නවා, මානව හිමිකම් යන්න බලන් ඉන්නවා අපේ රණවිරුවට විරුද්ධව. ඉතින් උන්ට මෙවුවා තෝතැන්නක්, උන්ට මෙවුවා සහයෝගයක් බවට පත් වෙනවා. මෙවැනි පාදට කාලකන්ණිය ප්‍රභාකරන්ගේ ජාන තියෙන පට්ට සක්කිලියෝ මෙවයි කුපාඩියෝ මේ විනි ආකාරයට කටයුතු කිරීම ඉතින් මෙවුවා අපට කිසියට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. පොඩ්ඩක් පරක්කු වුණා තමයි මෙවැනි කාලකණ්ණියන්ට උත්තරයක් දෙන්නට තිබෙන වැඩ රාජකාරීත් එක්ක. ඉතින් මෙහෙම හරි උන්ට උත්තරයක් දෙන්නට ඕන. අනිවාර්යයෙන්ම මේ රටේ ගෝඨාභය මහත්තයා රණවිරුවෙක්, ආරක්ෂක ලේකම් හමුදාපතිලා මේ සියලු දෙනාම රණවිරුවෝ. ඉතින් මෙවැනි ආකාර රණවිරුවන්ව හැල්ලුවට ලක් කරනවා නම් මුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට ඕන අපේ රණවිරුවෝ වෙනුවෙන්. මොකද අපට ලොකු කැපකිරීමක් කරපු අපේ ආදරණීය රණවිරුව තමයි ඒ අපස්ථාවට පත් වෙලා තිබෙන්නේ. මේක තමයි මට කියන්න තියෙන. ඉතින් ඔබ දකින්නට ඇති, ඉතින් අපි කියන මෙවැනි වසල වැඩ, මෙවැනි කාලකණ්ණි වැඩ කරන්නට එපා. මෙතරම්ම කැපකිරීමක් මේ මොහොතේදී කරන්නේ ආදරණීය රණවිරුවා. ඉතින් මේ රණවිරුවා හිටියේ නැත්තම් උඹලා අපි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා ඒ ගසුත් ලෑලියලට වඩු බාස්ලා ඉරලා මෙලහට කබඩ් අල්මාරි දොර දාන ජනෙල් හදලා අප ගෙවල් වලට. ඉතින් එහෙම යුගයක නිමා කරලා තමයි අපට ජීවිත පරිත්‍යාග කරලා මේ රට බේරලා දුන්නේ රණවිරුවා. එහෙව් රණවිරුවව මේ මොහොතේදී හැලුවට ලක් කරන්නට එපා කියන කාරණාව තමයි මතක් කර තියෙන. විශේෂම යුරෝපයේ ඉඳලා එන අපේ අයියලා අක්කලා නංගිලා මල්ලිලාගෙන් තමයි මේක ඉල්ලන් තියෙන. මොකද එහෙම ආපු එකේ තමයි මෙවැනි සක්කිලි වැඩක් කරු. ඉතින් ඒ හැමෝම නෙමෙයි, මෙවැනි සක්කිලියෝ ඉන්න සුද්ධට ජාතක වෙච්ච ප්‍රභාකරන්ට ජාතක වෙච්ච උන්ගේ මහා උන් නන්දි කඩාල් ගිය නැත්නම් නන්දි කඩාල් වල හිටපු ප්‍රභාකර මහා එක උන්ගේ ගෙවල් වල රිංගපු මේ ආකාරයට කතා කරන රණවිරුවට විරුද්ධව. ඉතින් මේක අපි අනුමත කරන්නේ නැහැ. ඉතින් අපේ රණවිරුව අපට සැමදාමත් වටිනා හදවතේ අංක එක නොදැක්ක දෙවියෝරු නෙමෙයි ඔහොන්. ඔහොන් අපට අල්ලලා ස්පර්ශ කරන්න පුළුවන් දෙවියෝරු. ඉතින් එහෙම කොල්ලොන්ට අපහාස කරන්නට එපා කියන කාරණාව තමයි අපට මතක් කරන්න තියෙන. ඉතින් අර සක්කිලිය කරපු වැඩෙන් අපේ රණවිරුවන්ට ලොකු අගහුරයක් වෙලා තිබ්බා. ඉතින් අපි ඇත්තරම ජාතියක් ලෙස සමාවිල්ලනා මෙවැනි අපේ අතර මෙවැනි අපේ ජාතිය ඉන්නවා මෙවැනි කාලකන්ණියෝ. මොකද මේ රණවිරුවා යුද කෙරුවේ මෙවැනි පාදඩයන්වත් රකින්නට එක්කනේ. ඉතින් අද ඔහොන් දුක් වෙන ඇති. අනේ අපි මෙවැනි අපේ ජීවිත කැප කරමින් අපි ආබාධිත වෙලා මේ රැක්කේ මෙවැනි කාලකන්ණියෝ රකින්නද කියලා. ඉතින් සමස්ත රණවිරුවන්ගේ ජාතියෙන් අපි සමාවිල්ලනා මෙවැනි පාදඩයෝ කරන වැඩ නිසා සමස්තම
අපි ලාංකිකන්ට සමාව දෙන්න කිතම අපට කියන්තිෙන් ඉතින් ඔබ සියෝදනාටම සුබ දවසක් වාසනාවන්ත දවසක් කියවා කියලා අදවතයෙන් ප්‍රාථනා කරනවා තෙරුවන් සරණයි සියෝදනාටම.